Mama punchi kale indang arahuwe ඇත්තටම මේ ටීචින් වලට දාස් කියලා. ඕ මම පොල්ගස් වලටත් උගන්වපු මිනිස්සෙක්. මම ආසම රස්සාව ටීචින්. වසංගත රෝග හොඳ කරන්නේ ડોක්ටර්. වසංගත රෝග සම්බන්ධයෙන් බෙහෙත් හොයාගන්නේ සයන්ස් ෆීල්ඩ් එක හා සම්බන්ධ වෙච්ච මිනිස්සු. හැබැයි වසංගත රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් රිසර්ච් කරන්නේ අපි. ප්‍රයිස් ගිවින් කිවරලා රෑ ඇවිල්ලා ඇඬුවා. මුළු ඉස්කෝලේම ළමයින්ට මම උගන්වනවා. ඇත්තටම උගන්වනවා grade 6 to 11 ඔක්කොම මම උගන්වනවා. මේ මගේ දරුවාට සහතිකයක් නැහැ මේ කියලා මම ඇඬුවා. Minisu art, the commerce, the science, the maths, the kene ken talent winne. Minisu O level pass unaking, minisu O level fail unake, minisu talented winne. Vurti adhyapanekata yanna thamunge danum ekathu karagena. Mage mulma mata රුපියල් 6000යි පළවෙනි individual class එක කරලා මගේ අරමුණ වෙන්නේ මේ ලංකාවේ geography වලට වෙනම brand එකක් හදන්න. Subject wise brand ඉන්නවා. 14 වෙනිදා charity කරලා 16 වෙනිදා වෙනකොට hospitalize වුණා මම. මට එතනින් එහාට කතා කරන්න උඟක් අමාරුයි. එච්චර සංවේදී සිදුවීමකට මම මොන දුන්නා නමුත් එවෙලේ මම මිය ගියත් මම හිතන්නේ මට සැනසීමෙන් මැරෙන්න පුළුවන්. පතොක් හදන්න, කොමාරිකා හදන්න. එයින් ගොඩ එන්න පුළුවන්. මම ගම්පහ යහන් ආයතනය, ඊපස්සේ කිරිබත්ගොඩ යහන් ආයතනය, නුගේගොඩ සේලිම්පෙන් ආයතනයට නුදුරේදීම මම එනවා. සම්පූර්ණ නම ජයසේකර පතරණගේ දෝන චන්දනී රුවන්මාලි ජයවික්‍රම. උපන් ගම? කඩොත්. කඩොත් සොරිගම. පාසල් ගියේ? මම ඩේ කෑ එකේ ඉඳන්ම කලාන සන් සෙබස්ටියන් බාලිකා මහාවිද්‍යාලයේ. පවුලේ විස්තර? පවුලේ අම්මයි, තාත්තයි, මමයි නංගී, දැන් විවාහකයි. හස්බන්ඩ්යි, හස්කන්ගේ පවුලයි. ඒක තමයි. හරි. ජීවිතේ මුල්ම රැකියාව මොකක්ද? ගුරුවෘත්තිය. ආ. කියන්නේ පෞද්ගලිකාංශයේද ටියුෂන් ගුරුවරියක් හිට නැත්නම් රජේ පාසලකද? නෑ මම මුලින්ම යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් වගේ ඉන්නකොට මගේ හෝම් ඉකනොමික්ස් සබ්ජෙක්ට් එක උගන්වපු ටීචර් මට කතා කරනවා ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන්න. ඊපස්සේ යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ටීචර් يعني ඉගෙන ගන්න ගමන් මම අර දුවට ඉගෙනනවා. ඒක කර කර ඉන්නකොට තව කතා කරා ගෲප් ක්ලාස් එකකට. ඔහොමම යුනිවර්සිටි 4th ඉයර් ඉන්නකොට මම පුංචි group class එකක් එක්ක පොඩි පොඩි individual classes ටිකක් කරා. ඊපස්සේ university out වුණාට පස්සේ තමයි classes වලට whole classes වලට ආවේ. දැන් වර්තමානයේ මොකක්ද ඔබේ වෘත්තිය? මගේ ප්‍රධාන වෘත්තිය ගත්තොත් මම tuition ගුරුවරියක්. ඊට අමතරව ඊළඟ වෘත්තින් ගත්තොත් මේ subject එකට අදාළවම ග්‍රන්ථකතුවරියක්. ඔබේ ප්‍රධාන විෂය? Geography. Advanced level geography. ඊට අමතරව ඊට අමතරව මම data analyzer කෙනෙක් සහ data collector කෙනෙක් විදිහට වැඩ කරනවා freelance. ඊට අමතරව මගේ සේවය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම දරුවෙක්ට නොමිලේ ලබා දෙන විශේෂම පාසල් වල සම්මන්ත්‍රණ වශයෙන් පවත්වන දේශකවරියක් බාහිර දේශකවරියක් විදිහට විවිධ ආයතන වල විවිධ පාසල් වල වැඩ කටයුතු කරනවා. ඔබේ අධ්‍යාපනික සුසුකම්? භූගෝල විද්‍යාව විශේෂවේදී උපාධිය ප්‍රථම පන්ති සාමාත්‍යයක් සහිතව කොළඹ විශ්වවිද්‍යාලයෙන් මේ වෙනකොට M.Phil එක හදාරමින් ඉනවා මගේ රිසර්ච් එක කරන ගමන්. ඊට අමතරව විවිධ ඩිප්ලෝමා ගණනාවක් තියෙනවා. يعني මානව සම්පත් කළමනාකරණය, අපදා කළමනාකරණය මේ වගේ. ඔබට ව්‍යාපාර තිබෙනවද මේ වෙනකොට? නැහැ. මම පූර්ණ කාලීනව ටියුෂන් ක්ෂේත්‍රයේ දෙනවා. ඊට අමතරව part time jobs මිසක් ව්‍යාපාර වශයෙන් එහෙම යන්නේ නැහැ. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට රුවන්මාලි ජයවික්‍රම ජියෝග්‍රැෆි ලංකාවේ මේනකොට සමාජ මාධ්‍ය ඔබ ගැන කතා බහ වෙනවා අපි දකිනවා ඊට අමතරව මම දන්නේ සාර්ථක තරුණ ගුරුවරියක් හැටියට ජනප්‍රියමින් පවතිනවා ශාස්ත්‍රය තුල බොහොම ස්තුතියි ආරම්භ බාරගෙන වැඩසටහනට පැමිණියාට බොහොම ස්තුතියි ලහිරු මට කතා කරාට හරි මට දැන් ඔයාගේ දැන් ටියුෂන් ගුරුවරියක්නේ ඒත් එක්කම මම දන්නේ රජයේ පාසලකට ඔබ ගෙන්නුවනේ හරි එතකොට එක පැත්තකින් විශ්වවිද්‍යාල උපාධාරණයක් ඔබ මේ හැම එකක් එකම දැන් මේ කාලේ කියන දෙයක්නේ ළමයින්ට රස්සාවල් නැහැ. නැත්තම් සමහරු දන්ගෙන හැකියාවන් තියන අයට Tamanට chance එකක් හම්බෙන්නෙත් නැහැ. ඇත්තටම රස්සාවල් නැද්ද මාකට් එකේ? නැත්තම් රස්සාවල් හොයාගන්න විදිය ළමයි දන්නේ නැද්ද? මම එහෙම උත්තරයක් දෙන්නම්. ඒ මම මීට කලිනොත් දරුවෝ අතරත් හරි ප්‍රසිද්ධයි මම මේ කියනවා. කිසිම මිනිසෙක් උපදීන්නේ නැහැ. උපන් හැකියාවක් නැතුව බෝන් ටැලන්ට් එකක් නැතුව ලෝකෙට මිනිස්සෙක් ඉපදෙන්නේ නැහැ. ඒ මිනිස්සයා ආබාධිත මට්ටමේ පුද්ගලයෙක්ද, ඒ මිනිස්සයා ස්ත්‍රියක්ද, යා පුරුෂයෙක්ද, එහෙම නැත්නම් සංක්‍රාන්තික ලිංගිකයෙක්ද, මේ ඕනම ශේෂ්ත්‍රයක්, මේ ඕනම එකක් මිනිසෙක් විදියට ලෝකෙට මිනිස්සෙක් බිහි වෙනවා නම් අම්මගේ බඩෙන් එයාට ස්වභාව දහම ටැලන්ට් එකක් දීලාමයි වන්නේ. එතකොට ඒ ස්වභාව දහමේ ටැලන්ට් එක අඳුර ගන්න බැරුව 99.9% මිනිස්සු මැරිලා යනවා. ඒ කියන්නේ තමුන්ගේ ටැලන්ට් එකට ගැලපෙන රස්සාව කරන්නේ නැතුව. ඒකට බනින්න බෑ කාටවත්. මොකද ඒ ස්වභාව දහමේ ටැලන්ට් එක හොයාගෙන ඒක ඉම්ප්‍රූව් කරා නම් එතකොට අපිට කවුරුත් ජොබ්ස් දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. සෑහෙන දෙයක් කරගෙන යන්න පුළුවන්. හරි. මේ ප්‍රශ්නෙත් මං අහන්නේ අර කලින් කිව්ව විදිහටමයි ඔබ ටියුෂන් ගුරුවරියක් ලංකාවේ තරුණ සාර්ථක ඊට පස්සේ රජයේ පාසලටත් උගන්වලා තියෙනවා. ඒතකොට ඔබේ තියෙන අධ්‍යාපන සුසුකම මේ හැම එකක් එක්කම දැන් අපි ළමයි ඒ ලෙවල් වලට ආර්ට් කරනවා සමහරු කොමර්ස් කරනවා සමහරු මැත් සයන්ස් කරනවා. දැන් අපි කියමුකෝ දැන් ඔබේ භූගෝල විද්‍යාව ඔබේ විෂය. ඒතකොට දැන් එහෙම ඉගෙන ගන්න කෙනෙක් දැන් ඔබේ පන්තියේ ඔබ යටතේ ඒ ලෙවල් හදාරනවා නම් භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ළමයෙක්ගේ අනාගතයේ තීරණය වෙන්නේ ඒ වෘත්තියෙන් විතරද නැත්නම් එතනින් එන කෙනෙක්ට එතනින් එහා ජීවිතයක් නැද්ද? එතනින් එහා වෘත්තියක අනාගතයක් නැද්ද? නෑ. මම මගේ සබ්ජෙක්ට් එකෙන් විතරක් එයාගේ ජීවිතේ තීරණය වෙන්නේ නැහැ. ඒ ලෙවල්ස් කරන සබ්ජෙක්ට් තුනෙන් විතරක් එයාගේ ජීවිතේ තීරණය වෙන්නේ නැහැ. සමහරවිට සයන්ස් කරපු ළමයි, ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටපු ළමයි ආර්ට්ස් වලට ඇවිල්ලා එයා ලෝයර්ස්ලා වෙනවා. එහෙම නැත්නම් මෙලෝම එහෙම කිසිම දෙයක් නැතුව ඉස්කෝලේ ඩ්‍රාමා එකක රංගපානවා තියා වේදිකාවකටවත් නැගපු නැති ළමයි ලංකාවේ අංක 1 නළු නිලියෝ බවට පත් වෙනවා. මම මේ කියන්නේ රංගනය ඊටාම හොඳින් අර ප්‍රගුණ කරපු ලස්සන භාව ප්‍රකාශයත් එක කියන්නේ එයා දන්නෙත් නැහැ යටින් ටැලන්ට් එක තිබ්බවත් කියලා. එතකොට අපේ සබ්ජෙක්ට්ස් A level කරන සබ්ජෙක්ට් එකත් එක්ක අපේ අනාගතයේ රැකියාව තීරණය කරන්න ඒක හොඳ පුෂ් එකක්. නමුත් ඒ සබ්ජෙක්ට්ස් තුන මත ඒ ළමයාගේ ඒ අනාගත රැකියාව තීරණය වෙන්නේ නැති වෙන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වොත් මම ගන්න උදාහරණ හරි ප්‍රායෝගිකයි. ඒ නිසා මාත් එක්ක ඔඩියන්ස් එක තරහ වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. දැන් අපි ගමු රූපලාවන්‍ය ශිල්පිනියක්. හරි. ලංකාවේ ඉන්නවා අංක 1 රූපලාවන්‍ය ශිල්පින්. නම් වශයෙන් සඳහන් කරාට කමක් නැද්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. හැරිස් විජේවර්ධන මහත්මයාගෙන් පටන් ගත්තොත් හැරිස් විජේවර්ධන මහත්මයා ඊට පස්සේ දරංජය බණ්ඩාර ඊට පස්සේ හිටපු ශාන්තනි බණ්ඩාර මිස් එතකොට චම්පසිරි වර්ධන එතකොට රුචලක් මල්ලේනගේ මේ විදිහට ලිස්ට් එකක් අපිට කියාගෙන යන්න පුළුවන්. එතකොට මීට අමතරව එක එක ප්‍රදේශවලත් ඉන්නවා මේ අමයා ගාවට ගියොත් නම් මෙයා පර්ෆෙක්ට් කියලා කියන. ඒතර දැන් සමහර ලාවට එයා ගාවට ගිහිලා දැන් අපි ක්ලෝස් කතා බහ කරලා හැවොත් මම කියන්නේ මේ මම නම් කියුවා ගැන නෙමෙයි සමහර මම අඳුරන පෞද්ගලික වඳුරන ඇත්තේ කතා කරලා බැලුවොත් ඒගොල්ලෝ කරලා තියෙන සමහරු සයන්ස් හරි සමහරු ඩිග්‍රී එක තියෙන්නේ මම දන්න රුපලාවන්‍ය ශිල්පිනියක් ඉන්නවා එයාගේ ඩිග්‍රී එක කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩිග්‍රී එක. හරි. එතකොට එයා මාර සාර්ථකයි. හරි එයා මාර සාර්ථකයි. ඒ සාර්ථකත්වයේ හේතුව දැන් මම මගේ සබ්ජෙක්ට් එකත් එක ගන්නම්කෝ දැන් මම දන්න මගේම සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ සලෝන් ෆීල්ඩ් එකේ ඉන්න. ඒ ළමයි සාර්ථකයි. මම මේ සාර්ථකත්වයේ හේතු ගොඩක් දකිනවා. ඒ අංක 1 එයා එයාගේ ස්කිල් එක අඳුරගත්තා. ඒක ඩෙවලොප් කරගත්තා. එයා වෘත්තීයමය අධ්‍යාපනයට යමු. නම් මේ ඩිග්‍රියක් ගන්න හැමෝම නෙමෙයිනේ ලෝකේ රස්සාවල් කරන්නේ. ඩිග්‍රී එක තිබ්බලා රස්සාව නොකර ගෙදර ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්නවානේ. ඒකට ඩිග්‍රී එකක් එක්ක නෙමෙයි. එයාගේ වෘත්තීය අධ්‍යාපනය. මම කියන්නේ ඩිග්‍රී එක නෙමෙයි අධ්‍යාපනය. ඩිග්‍රී එක තියෙන තැන නෙමෙයි අධ්‍යාපනය. ඩිග්‍රී එක කියන්නේ අධ්‍යාපනයේ තාම හොඳ තැනක්. හැබැයි අපි ඩිග්‍රී එකක් විතරක් අරගෙන ඉඳලා හරියන්නේ අපේ ස්කිල්ස් ටික ඩෙවලොප් කරන්න ඕනේ. මම BA ස්පෙෂල් එකක් කරලා ෆස්ට් ක්ලාස් එකක් ගත්තා කියලා මම ඒක එතනින් නැවැත්තුවොත් මට එතනින් එහා මගේ ඩෙවලොප්මන්ට් එකක් නැහැ. අපි දැනගන්න ඕනේ ඒ ටැලන්ට් එක ලස්සනට මාකට් කරගන්න. මම කියන්නේ පොසිටිව් විදිහට ඒ අපිට ඒ හම්බෙච්ච ස්වභාව දහමෙන් අපිට දීපු දේ. දැන් තරංජේ බණ්ඩාරගෙන් තමන්ගේ වෙඩින් එක දවසේ අඳ ගන්න නම් හොඳ උදාහරණයක් මම කී දිනෙකගේ හොඳ උදාහරණයක් මම මගේ බිරිඳත් එහෙම තමයි හොඳ උදාහරණයක් මම මට මගේ හීනයක් තිබ්බා එතුමගෙන් ඇත්තටම කන්ට්‍රිබියුටින් කරගන්න. නමුත් මට ඒක කරන්න බැරි වුණා. මොකද හේතුවත් ඇත්තටම ලහිරු අයියා මම අතිශය සාමාන්‍ය පවුලක කෙනෙක්. මට ඒ මුදල ඔෆර් කරන්න බෑ. මට මගේ ඩ්‍රෙසින් එකට විතරක් ඒ මුදල ඔෆර් කරන්න බෑ. ඒ බ්‍රෑන්ඩ් එක හැබැයි ඒ බ්‍රෑන්ඩ් එක ඒ ආර්ට් එක it's perfect. හරි. මට දැන් දෙන්න ඔබේ වෘත්තියෙන් උත්තරයක්. ඔබ වර්තමානයේ දක්ෂ සහ තරුණ මේ social media එක ඇතුලේ කතා බහට ලක් වෙන ගුරුවරියක්. එතකොට geography තමයි විෂය නැත්නම් භූගෝල විද්‍යාව. භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ළමයෙක්ට දැන් උසස් පෙළනේ උගන්වන්නේ ඉගෙන ගන්න ළමයින්ට සහ උගන්වපු ළමයින්ට ලංකාවේ තුල තියෙන job market මොනවද තියෙන්නේ? දැන් ඕකනේ ප්‍රශ්න ගොඩක් කරලා මම ඔතනින් එහා අපි කියමු උසස් අධ්‍යාපනයට campus ගියත් තාමත් පාරේ strike කරන ළමයි අපි දකිනවා. එතකොට ඒක ඒ ළමයින්ගේ වැරද්දකුත් නෙමෙයි. සමහරලාට වෘත්තීය මට්ටම ඇතුලේ යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි job market එක කොහොමද භූගෝල විද්‍යාවට තියෙනවද? අනිවාර්යයෙන්ම හොඳම ජොබ් එකක්. ඉගෙන ගත්ත ළමයට කැම්පස් ගිහිල්ලා ස්ට්‍රයික් කර කර ඉන්න වෙනවද? කැම්පස් එකට පය ගහපු මිනිස්සෙක් ස්ට්‍රයික් කරන්න ඕනේ නැහැ. ඕනේ නැහැ. ඕනේ නැහැ. හොඳ උත්තරයක්. කැම්පස් එකට ගියපු මිනිස්සේ මොකටද ස්ට්‍රයික් කරලා රස්සාවක් දෙන්න කියලා කියන්නේ? කැම්පස් එකට යන්නේ දැන් ලංකාවේ ළමයි ලියනවා නම් ලක්ෂ ගාණක්. ඔයින් තෝරගත්ත අර පෙරලම අරගන්න ස්ප්‍රිට් එක කැම්පස් එකට යනවා නම් ඇත්තටම උසස් පෙළ විභාගෙදී අපි බලන කෝණේ වෙනස් ඒක හරි මම එතනදී මට එතන යම් යම් අඩුපාඩු තම් තියෙනවා සහ පෞද්ගලිකව ඒකත් එක්ක මට සමහර එකක වෙන්න බැරි තැන් තියෙනවා නමුත් ඉතින් අපිට කරන්න දැන විභාග ක්‍රමය අපි පවත්වන්න ඕනේ පොදුයිනේ පොදුයි ඒ නිසා දරුවෙක් විදිහට එයා විශ්වවිද්‍යාලයට එකතු වෙනකොටම ලහිරු අයියා මම කියන්නේ ලංකාවේ දරුවන්ට අපි ප්‍රොමෝට් කරන්න ඕනේ මේ part time job එකක් කරන්න කියන එක ඉගෙන ගන්න ගම හරිද එතකොට මම මේ ජියෝග්‍රැෆි කරන ළමෙක් නම් එයාට ඉස්සරහ දෙන ජොබ් මාකට් එක ගැන හැවුවොත් මම ගෑනු දරුවෙක් මම යුනිවර්සිටි ඉන්නකොට මම මගේ වියදම් සම්පූර්ණ සෙකන්ඩ් ඉයර් එකෙන් පස්සේ මගේ වියදම් ටික මම බලාගත්තේ මොකද මම ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරලා මට හම්බෙන ගානේ මගේ මුල්ම වැටුපු රුපියල් 6000යි පළවෙනි ඉන්ඩිවිජුවල් ක්ලාස් එක කරලා මම මතක හිටින දෙයක් කරායේ ලහිරු يعني යන තැන් වල මම මේ රින් එක දාගෙන යනවා රුපියල් 3500කට ලොකෝට ගණන් මට ඔෆර් ගන්න බැරි. මට එදා ඒ සැලරි එක මට මතක තියා ගන්න ඕනේ වුණා. ඒක කාලා වියදම් කරලා විතරක් නෙමෙයි මම රුපියල් 3500කට රින් එකක් හදාගත්තා. මම හිතනවා මම මැරෙනකන් ඒක මගේ අතේ තියෙයි. ඒක මට එච්චරට වටිනවා. ඒ මම තනියෙන්ම හම්බ කරපු පළවෙනි එක. ඊටසේ මම අම්මලට කණ්ඩ කෑම නමනම් එහෙම ටිකක් අරන් ගියා. මොකද මහ ලොකු ගාණක් නෙමෙයි. ඒක රුපියල් 6000ක් කියන්නේ. එතකොට යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට හොඳ ජොබ් මාකට් එකක් තියෙනවා. මම ආයෙත් එන්න ලොකුම දේ ඉම්ප්‍රූව් කරගන්න අපිට ටෙක්නොලොජි එකත් එක්ක එහෙම නැතුව කටපාඩම් කරපු මනුස්සෙක්ට ඉස්සරහට යන්න බෑ. ඉම්ප්‍රූව් කරන්න IT knowledge එක. ඉම්ප්‍රූව් කරන්න HR part එක. මානව සම්පත් කළමනාකරණය මොකද මිනිස්සු මිනිසුන්ට කතා කරන්න දන්නේ නැහැ. මිනිස්සු මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න දන්නේ නැහැ. අපි මිනිස්සු අපිට හොඳ මොලයක් තියෙනවා. අපිට හිතන්න පුළුවන්. ඒතර අපි ලස්සනට හොඳ PR එකක් ගොඩනගා ගන්න ඕන. තැනකට ගිහිල්ලා තමුන් ඉන්ටර්විව් එකකට පොඩි තැනක ඉන්ටර්විව් එකකට වෙනපා හොඳට ફોකස් කරන්න. එයා හොඳට අර ඉන්ටර්වයු බෝඩ් එකත් එක්ක එයා හොඳට එකතු වෙන්න ඕනේ. හොඳ කම්බිනේෂන් එකක් තියෙන්න ඕනේ. එතකොට මේ එහෙම එකතු වෙන්න අපේ ජොබ් මාකට් එකේ ඉස්සරහට යනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම IT ෆීල්ඩ් එක සම්බන්ධ දැනුමත් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ දැනුමත් අත්‍යවශ්‍යයි. එනිසා මාධ්‍ය මම නම් රෙකමන්ඩ් කරනවා මම සිංහලෙන් කරේ නමුත් මම රෙකමන්ඩ් කරනවා මගේ සබ්ජෙක්ට් එක කරනවා නම් ඉස්සරහට මාධ්‍ය ඉංග්‍රීසියෙන් කරන්න. මොකද ඔබට නික්කමට යුනිවර්සිටිස් වල දාලා බලන්න MSc වලට කොච්චර ජියෝග්‍රැෆිත් එක්ක සබ්ජෙක්ට්ස් එනවද? මෙඩිකල් ජියෝග්‍රැෆි, කෙමිකල් ජියෝග්‍රැෆි. හරි ඊට පස්සේ ජියෝමෝෆොලොජි, ජියොලොජි. ඊට පස්සේ ස්ටැටිස්ටික්ස්. ඒ කියන්නේ අපි මැතමැටික්ස් පාර්ට් එක, මැප් මේකින්, මැපින්, ලොකේෂන් ඇනලිසිස්. බේස් ලොකේෂන් එක හොයන එක. ෆුඩ් සිටි එකක් දාන්න ඕනේ. කාගිල්ස් ෆුඩ් සිටි එකක් නෑ අපි කිල්ස් එකක් ගමු. ඕනෙම අපි සුපර් මාකට් චේන් එකක් ගමු. ඒගොල්ලෝ ඒගොල්ලන් ආයතනයක් විදිහට බලන්න ඕනේ නැද්ද? ඒ තැන ඒගොල්ලන්ගේ පාරිභෝගිකයාට එන්න සුදුසුම තැන කියලා. හොඳ පාකින් ස්පේස් එකක් තියෙන්න ඕනේ. හොඳ ස්ටෝරේජ් ස්පේස් එකක් තියෙන්න ඕනේ. එතකොට කස්ටමර් එකට හොඳ කෑ එකක් දෙන්න ඒතර හොඳ ස්පේස් එකක් තියෙන්න ඕනේ. කිසිම මිනිසෙක් නැති තැනක් වෙන්නත් බෑ. එතකොට මගේ සබ්ජෙක්ට් එකේ හොඳ පාත් එකක් ඔය ලොකේෂන් ඇනලිසිස් කියන පාට් එක. ඔය ලොකේෂන් ඇනලිසිස් එක සෑහෙන ලොකු විශේෂ ක්ෂේත්‍රයක් හැදෙනවා. ලංකාවේ ඩෙන්ගු තියෙනවා. ලංකාවේ වසංගත රෝග තියෙනවා. වසංගත රෝග හොඳ කරන්නේ ડોක්ටර්. වසංගත රෝග සම්බන්ධයෙන් බෙහෙත් හොයාගන්නේ සයන්ස් ෆීල්ඩ් එක හා සම්බන්ධ වෙච්ච මිනිස්සු. හැබැයි වසංගත රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් රිසර්ච් කරන්නේ අපි. මමත් එකතු වෙලා තියෙනවා ඒක රිසර්ච් එකකට මට ඒකේ තියෙන රහස්‍යභාවයත් එක්ක තාම මේක පබ්ලිෂ් නොවුණු නිසා මට ඒ සම්බන්ධයෙන් ගොඩක් කතා කරන්න අමාරුයි මොකද අපි අපේ තියෙන ethics ටිකක් එකතු වෙද්දි නමුත් මම එකතුනේ දියවැඩියාවත් එක්ක හා එහා බැඳිච්ච තව දේවල් ටිකක් එක්ක එතකොට මම ඒකෙන් සෑහෙන මුදලක් වට එහෙම මුදල් ප්‍රමාණ වශයෙන් කියන්න කැමති නැහැ. සෑහෙන මුදලක් earn කරා. හරි. දැන් ඔයා කිව්වේ දැන් අපි ගමු ඔය කිව්වේ දැන් භූගෝල විද්‍යාව ඒ ලෙවල් වලට කරලා කැම්පස් යන ළමයෙක්ට මේක ඇතුළේ තියෙන ජොබ් මාකට් එකනේ. හැමෝටම කැම්පස් යන්න බැහැනේ. කැම්පස් නොගියා කියලා අසාර්ථක වෙච්ච මිනිස්සු ලෝකේ නෑනේ. නැහැ කොහෙත්ම නෑ. පරිම ඉහෙලට ගිය මිනිස්සු ඉන්නවනේ. හරි. භූගෝල විද්‍යාව උසස් පෙළට හදාරන ළමයෙක්ට යම් මේකේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත් තියෙන ජොබ් මාකට් එක මොකක්ද? අනිවාර්ය national work qualification. ඒ කියන්නේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් යට යොමු වෙන්න පුළුවන්. මොකද අපේ සබ්ජෙක්ට් එක ලහිරයි ඕනේ විෂයයකට එකතු කරන්න පුළුවන්. ඒක නිකන් අච්චාරුවක් වගේ කිව්වොත් හරි. මම මගේ රෙස්පෙක්ට් එක නැති කරන්නේ මේ සබ්ජෙක්ට් එකට. අය political කියන්නකො. political geography. economics කියන්න. economical geography. ඕනේ ඕනේ මාතෘකාව කියන්න. මම කැමති නැහැ. ඕනේ කනෙක් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. මොකද මගේ සබ්ජෙක්ට් එක physical geography, human geography and practical geography. මේක practical subject එකක්. හරි? මේක practical subject එකක්. එතකොට අපි සරලවම YouTube channel එකක් කරනවා. අපිට අවශ්‍යයි ඒකේ reach එක කොහොමද කියලා බලා ගන්න. ලොකු ඉලක්කම් ටිකක් එක්ක reach එක බලනවටද සාමාන්‍යයෙන් අයියා කැමති. ලස්සන graph එකකින් ওই reach එක බලනවට. Male ද female ද මගේ crowd එක වැඩිපුර ඉන්නේ male female ද. එතකොට මගේ age group එක කොහමද? මේක බලන මේක reach වෙන age group එක කොහමද? සරලවම මාධ්‍යවේදියෙක් විදිහට මේක අයියට හරිම සමීප නිසා මට ඒක එකතු කරන්න පුළුවන්. අයියා කැමති ලොකු ඉලක්කම් ටිකක් දකින්නද? එහෙම නැත්නම් ලස්සන graph එකක් එක්ක ලස්සන වර්ණත් එක්ක එකතු වෙන්නද? එතකොට තමයි ඔලුවට යන්නේ. ඒකයි ඔලුවට යන්නේ. තග්ගාල වලට යන්නේ. දැක්කම මේ මෙතන වැඩිපුර ඉන්නේ ෆීමේල්ස් ලා. එහෙනම් මෙයාලට ගැළපෙන දේ මෙන්න දෙන්න පුළුවන්. සමහරලාට දැන් ලොකු නම්බර්ස් පෙන්නවා කියලා ඇත්තටම ඇති වැඩකුත් නැහැ. අවශ්‍ය මාකට් එක කරන්නේ නැත්තම් මගේ. සහ මිනිසුන්ගේ අපේ සයිකොලොජි අපි අපේ මානසිකව මිනිසා කියන සත්වයාම වර්ණ වලට හරි ප්‍රියයි. වර්ණ වලට ප්‍රියයි. එක එක්කෙනාගේ වර්ණ වල ප්‍රියතාවයන් වෙනස්. නමුත් සමස්තයක් ලෙස අපි වර්ණ වලට ප්‍රිය මිනිසු කට්ටියක්. වර්ණ හැඟීම් දනවනවා. අපි තෝරගන්න වර්ණය විවිධ හැඟීම් දනවනවා. ඒ වර්ණ හැඟීම් දනවීමත් එක්ක ගොඩාක් දේවල් වෙනස් වෙනවා. මට ඒක ගොඩක් විස්තර ගන්න පුළුවන් යනොත් අපි ප්‍රෝග්‍රෑම් එක ගොඩක් රුක් වෙනවා. කොහොමද මේ දවස්වල වගේ මේ ක්ලාසස් ඔන්ලයින්ද ෆිසිකල්ද යන්නේ කොහොමද? ඔන්ලයින් ක්ලාසස්, ෆිසිකල් ක්ලාසස් මේ දෙකම එකට වැඩ කරගෙන. කොහොමද ළමයින්ගේ තියෙන කැමැත්ත කොතනද වැඩිපුර තියෙන්නේ? ෆිසිකල් වලට කැමැත්ත වැඩි. ඒ කියන්නේ දුර මගේ ගොඩක් දුර දරුවෝ ඉන්නවා ක්ලාසස් වල. උදාහරණ කනුරාදුපුරේ ඉන්නවා මගේ දූල කිහිප දෙනෙක්ම. මගෙන් අහනවා මැඩම් අනුරාධපුරේ ඉඳන් අපි ගම්පහ ට්‍රේන් එකට එන්නද කියලා. මම කිව්වා එපා කියලා. ගෑනු දරුවෙක් මට එච්චර රිස්ක් එකක් ගන්න බෑ. හවස 4ට 5ට යන ක්ලාස් එකක් ඊට පස්සේ ආයේ දරුවෝ අනුරාධපුරේ යනකම් මම පිච්චින් ඉන්නෝනේ. මට ඒක කරන්න බෑ. කොහෙද ඔය ක්ලාසස් තියෙන්නේ? මම ගම්පහ යහන් ආයතනය, පස්සේ කිරිබත්ගොඩ යහන් සාධිතනය නුගේකොට සේලිම් පෙන්න ආයතනයට නොදරේදීම මං එනවා. කොහොමද දැන් ඔබ ගුරුවරියක් වෙන්නේ? මොකද්ද හේතුව? පොඩි ගානලා කැමැත්තක් තිබ්බද? අහම්බයක්ද? නෑ ලහිරය. නැත්නම් පොඩි ගානලා අර අපි කියන්නේ 2-3 වසරලා ඉගෙන ගන්න දක්ෂ පන්තියේ හැමදාම පළවෙනියා. ඊට පස්සේ එහෙම වෙලා ඕලෙවල් උසස් පෙළ හොඳට සමත් වෙලා උසස් පෙළ සමත් වෙලා කැම්පස් ගිහිල්ලා එහෙමද? එහෙම රෝල් එකක්ද නැත්නම් ටෝටලි වෙනස්ද? ටෝටලි වෙනස් රෝල් එකක්. කතාව දිගයි කමක් නැද්ද? කියන්නකො බලන්න. ඉස්කෝලේ යන කාලේ මම හරි දඟමල්ලක්. සෙබස්ටියන්ස් කන්වර්ට් එකේ ඉඳන් මේක දන්නවා. අම්මා සෙබස්ටියන් එකේම හෝම් ඉකනොමික්ස් උගන්වපු ටීචර් කෙනෙක්. ආම්මා ගණුවාගේ ඉස්කෝලේ. අම්මා ගණුවේ මගේ ඉස්කෝලේ. ඒක හරි අසාධාරණයි. මේ අම්මලා මට ඒක මට අසාධාරණයි. අම්මටත් අසාධාරණයක් වුණාද දුව නිසා? මට අසාධාරණයක් නේ වුණා. මගේ දඟ වැඩේ ඉඳා හරි දඟයි කෑ ගහනවා. පුටුවක් එහෙම එක ලස්සන්ට මේ වගේ එහෙම ඉඳගන්නේ නැහැ. බාලිකා පාසල්නේ. හරි දඟයි දඟ චරිතයක්. කොල්ලා වගේ දඟයි කොණ්ඩෙත් කොරට කපලා ඩයන කට් එක කපලා හරි දඟ කෙල්ලේ. කොහොමද වෙනස් වුනේ? වෙනස් වෙන්නේ කියන්නේ අයියා මගේ පාසල් ඉතිහාසය තුළ මට සර්ටිෆිකේට් එකක්වත් නැහැ. උස පැනලවත් දුර පැනලවත් අත් අකුරු තරංග එකවත් ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව මේ කිසිම දෙයක් නැහැ. වෙනස් වුණ තැන මගේ ඉස්සරමට සහතිකයක් ගන්න ඕනේ වුණා. එතනින් තමයි පළවෙනි වෙනස් වීම. 9 වසරේ ක්ලාස් එකේ ඉන්නකොට අපේ ප්‍රයිස් ගිවිං එකේදී මට ප්‍රයිසස් මුකුත් නැහැ. මගේ නිමාඩු දවසේ තමයි ප්‍රයිස් ගිවිං එකේ දවස. එදාට වගේද? ඔව්. මම ගෙදර. අම්මා ඉස්කෝල යනවා දුව. අම්මා අනිවාර්යෙන් යන්නේ. මම ගෙදර. මේ ආච්චිලා ලොකු අම්මලත් එක්ක තියලා යනවා ඉතින් අම්මා ගිහිල්ලා ඇවිල්ලා එක දවසක් ප්‍රයිස් ගිවින් කිවරලා රෑ ඇවිල්ලා ඇඬුවා මුළු ඉස්කෝලේම ළමයින්ට මම උගන්වනවා ඇත්තටම උගන්වනවා grade 6 to 11 ඔක්කොම මම උගන්වනවා මේ මගේ දරුවාට සහතිකයක් නැහැ මේ කියලා මම ඇඬුවා ගැහුවා නම් ලහිරාවේ ජීවිතේට මාව හදන්න බෑ ගැහුවොත් නම් හදන්න අමාරුයි හැබැයි අඬාන්න කිව්වා මට ඒක ටිකක් දැනෙන්න ඇඬුණා ඇඬුවා යා මොකද අම්මලත් හරි අමාරුවෙන්නේ අපිට කරේ මොකද මම එහෙම අර ලොකු අර හොඳ සල්ලි තියෙන ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක කෙනෙක් නෙමෙයි මම හරියම අතිශය ලංකාවේ සාමාන්‍ය පන්තියක මේ කෙනෙක්. ඒකට මම අම්මලා එහෙම හරි අමාරුවෙන් ක්ලාසස් වලට එහෙම සල්ලි දුන්නේ. මට ඒක ටිකක් දැනුණා. නැත්තම් එහෙම මේ එහෙම වුන්නේ නැහැ. ඊපස්සේ සාහිතිකයක් ගන්න පොඩක් try කරා. ගණන් වලට කොහොමත් බෑ. ජ්‍යාමිතිය කිව්වොත් දුවනවා. හරි. ඒ කාලේ. දැන් මේ කාලේ විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රීසි මුකුත් බෑ. ඒක සබ්ජෙක්ට් එකක් හිතනවා home economics. අම්මගේ සබ්ජෙක්ට් එක නිසා නෙමෙයි ඇත්තම ලහිරාව මට මේ පොඩි කාලේ ඉඳන්ම මේ ඒ සබ්ජෙක්ට් එක පුළුවන්. මම හිතන්නේ සමහරට ඒ අම්මගෙන් ආව හැකියාව නිසා වෙන්න ඇති. මම ඒකට සෙක්ෂන් ප්‍රයිස් ගත්තා. අම්මා ඉගෙනුවේ නැහැ මට. අම්මා papers බලුවෙත් නැහැ. ඉස්කෝලේ ගුරුවරු 5-6 දෙනෙක් සබ්ජෙක්ට් එකට හිටියා. ඒකට මට ඒ නිසා මම කාලසටහන හදනකොට ඒක දන්නවා. එහෙම දෙන්නේ නැහැ අම්මට දුවට උගන්වන්න. මේ මම ඒකේ ප්‍රයිස් එක ගත්තා. එතනින් තමයි මම චුට්ටක් ඉගෙන ගන්න පටන් ගත්තේ. දැන් ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකට ඉඳ ගන්න යනකොට يعني O level results ඇවිල්ලා අප්‍රේල් මාසේ O level results ඉස්සර එන්නේ. ඇවිල්ලා ක්ලාස් එකට යනකොට මට මගේ තාත්තට හම් වෙනවා විදේශගත වෙන්න අවස්ථාවක් ඉතාලියට යන්න. එතකොට මේ එතනදී අපි හරියම يعني පවුල ඇතුලේ හරි ආදරණීය පවුලක්. එතකොට තාත්තා විදේශගත වෙන්න කලින් දවසේ රෑ හඬනවා. අපිට يعني අපි හරි එකතුයිනේ. ඒතර තාත්තට යන්න යනකොට එයාට එහෙන් දුකයි මෙහෙන් අපිට දුකයි. තාත්තා අනනවා ලොකු දොර ඩවුර් එකක් හදන්න. පොඩ්ඩක් අපි කරගමු මොකද අපි ඉන්න ගෙදර විතරයි අපිට තිබ්බේ මම සෙල්ලම් කරගෙන ඉන්නේ අය මම නටනටර ඉන්නේ එතකොට මේ කෙල්ලට දවසක යනකොට දෙන්න දෙයක්වත් තියෙන්න එපයි කියන එක දැන් ඒගොල්ලන්ගේ හිතේ මම කරගන්න නැති වෙයි දැන් ලංකාවේ ගොඩක් දෙමව්පියන් ඊළඟ තීරණයෙන් දරුවා ඉගෙන ගන්න නැත්නම් ඊළඟට බන්දලා දෙනවා කියන එක ඉතින් මගේ අම්මයි තාත්තයිත් ඒකේ තමයි හිටියේ මට දැන් ඒක තේරෙනවා ඉතින් මට ඩවුරි එකක් හොයන්න මට නිකන් ලයිරාය කනට ගැහුවා වගේ මූණට කිව්වත් නෙමෙයි මං අම්මයි තාත්තා අඬන්න කියන අහන් හිටියා. බුදුහාමෝ එදා නම් හිතාගත්තා නෑ මම යුනිවර්සිටි ගිහිල්ලා ජීවිතේ කොතන හරි කොහොම හරි දිනනවා කියලා. O level ඒ විදිහට ක්ලාස් එකේදී A4 B4 C එකක් ගත්තේ. තාත්තා රට යන එකත් එක්කම මේ මම දැන් අතම ඉගෙන ගන්නවා කියන එක ඔළුවට ගත්තා. ඊට පස්සේ සෙබස්තියන් එකේ අදටත් ඒක රෙකෝඩ් එකක් මම පන්තියේ පළවෙනියා සිංහල ජෝග්‍රෆි හෝම් ඉකොනොමික්ස් මගේ A level සබ්ජෙක්ට්ස් උනා. මේ සබ්ජෙක්ට් තුනේ සෙක්ෂන් ප්‍රයිස් එක මගේ. හොඳම ස්වයං අර අපිට තියෙනවානේ මේ මොනවද ඒකට කියන්නේ? ව්‍යාපෘති. ස්වයං ව්‍යාපෘතියත් කණ්ඩායම් ව්‍යාපෘතියත් අදටත් ඒවැ මගේ එක නම් මම තනියම කරේ. මගේ කණ්ඩායම් ව්‍යාපෘතිය මමයි ලීඩර්. ඔක්කොම ෆස්ට් ප්ලේස්. රෙකෝඩ් එකක් සහතික එකක්වත් නැතුව හිටපු මම මේ මෙච්චරක් ඇතුළත සහතික අවෝඩ්ස් ගොඩාක් එක්ක අවුරුදු දෙකක් ඇතුලේ ගොඩ දැම්මා. මම පුංචි කාලේ ඉඳන් අර ඇහුවේ ඇත්තටම මේ ටීචින් වලට දාස් කියලා. ඕ මම පොල්ගස් වලටත් උගන්වපු මිනිස්සෙක්. මම ආසම රස්සාව ටීචින්. මට මම ටීච් කරනකොට මට තුන් වෙලක් නොකා උගන්වන්න පුළුවන්. මට කන්න ඕනෙත් නැහැ, බොන්න ඕනෙත් නැහැ. මම ඒක හරි එන්ජොයි කරනවා. මම ළමයි එක්ක වැඩ කරන එක එන්ජොයි කරනවා. ඕ මම මාරම ආසාවෙන් ටීචින් වලට එකතු වුණා. හැබැයි මට තව බෑකප්ස් දෙකක් තිබ්බා. බැරි වෙලාවත් ටීචින් යන්න බැරි වුණොත්. මොකද ලොකු කම්පිටිෂන් එකක් මම ගම්පහ දිස්ත්‍රික්කයේ විභාගේ ලියන්නේ. බැරි වෙලාවත් මට ටීචින් යන්න යුනිවර්සිටි යන්න ඕනේ. මම විද්‍යාපීඨ යන්න කැමති වුණ නැහැ. මට උපාධිධාරී ගුරුවරියක් වෙන්න ඕනේ. මට සබ්ජෙක්ට් එක ජෝග්‍රෆි කරන්නම ඕනේ වුණා. මම මේ සබ්ජෙක්ට් එකට පුදුම ආසයි. ඒ කාලේ ඉඳන් හෝම් සයන්ස් වලට වඩා මම ජෝග්‍රෆි වලට ආසයි. මේ ඇත්තටම ඒකත් මේ මේක තියෙන මේ ඒ ආට් එකට මම ආසයි. ඒක හරි ඒක මාර විඳින්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. මිනිස්සු ගැන, ස්වභාවික පරිසරය ගැන විඳින්න පුළුවන්. Human Geography and Physical Geography. ඉතින් මේ ඒ නිසා මේ සබ්ජෙක්ට් එකකින් යනවා කියන එක තමයි පළවෙනි තීරණේ තිබ්බේ. හැබැයි බැරි වෙලාවත් මට ටීචින් බැරි වුණොත්, ඒ කියන්නේ මට යුනිවර්සිටි ආ ගන්න බැරි වුණොත්, ටීචින් යන්න එතනට මට බැරියර් එකක් ආවොත්, එහෙනම් මගේ ජීවිතේ එතනින් මට නවත්තන්න බෑනේ. දැන් තාත්තව ලංකාවට ගෙන්න ගන්න ඕනේනේ. එන්නේ නැති එක වෙනම කතාවක්. ගෙන ගන්න එපයි කොහොම හරි. එතකොට ගෙන ගන්න නම් ඊළඟ බෑකප් එක මට තිබ්බේ අයියා. මම එකො chef කෙනෙක් වෙනවා හොටෙල් ස්කූල් එකට ගිහිල්ලා. මොකද මට ඇත්තටම හොඳට උයන්න පුළුවන්. එහෙම නැත්නම් මම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනවා. මොකද මට ඩිසයිනින් පාත් එක හොඳට පුළුවන්. මම මගේ ස්කිල්ස් ටික අඳුරගෙන තිබ්බා. මට මේ ටික පුළුවන් කියලා. සහ ඒක මාකට් කරන විදියත් මට දැනුණා මට පුළුවන්. අදින්න පුළුවන්. මොනම හරි කරන්න පුළුවන්. යුනිවර්සිටි තේරුම් නැත්තම් අර බෑකප්ස් දෙක තියාගත්තා. හැබැයි මට ලොකුමම ફોකස් එක තිබ්බේ යුනිවර්සිටි යන්න ගිහලා ටීචින් යන්න. හැබැයි ටීචින් වල මට තීරණයක් තිබ්බේ නැහැ මම ටියුෂන් වල යනවාද ගවර්න්මන්ට් ටීචින් යනවාද යුනිවර්සිටි ලෙක්චර් යනවාද කියලා. යුනියන කාලේ ආසයි මට ලෙක්චර් කෙනෙක් වෙන්න. ඉතින් මම ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් ගත්තා. ෆස්ට් ක්ලාස් එකක් ගත්තාම ඇසිස්ටන්ට් ලෙක්චර් ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. නමුත් විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළේ ඉන්නකොට ටියුෂන් පටන් ගත්තත් ඒක මට තේරුණා ඉතින් නෑ එතන නෙමෙයි මගේ තැන කියලා. මට නිදහසේ මට මං වෙන්න ආස හිතුණා. මගේ පන්ති ඇතුළේ මං වෙලා ඉන්නේ. මට මාව මගේ සබ්ජෙක්ට් එක මට හරි ලස්සනට දෙන්න පුළුවන්. එතන ලිමිටේෂන්ස් නැහැ. දැන් කොහොමද විශේෂයෙන්ම තරුණ ගුරුවරයෙක් හැට කොහොමද දකින්නේ දැන් වර්තමානයේ ගොඩක් කටේ රට යනවා ලංකාව දාලා රැකියාවල් නැහැ ජීවත් වෙන්න විදිහක් නැහැ පවුලට ජීවත් වෙන්න අමාරුයි කියන දේත් එක්ක කොහොමද දකින්නේ? ඔබ අනාගත පරපුරට උගන්නන කෙනෙක්. මම ළමයිව ප්‍රොමෝට් කරන්නේ නැහැ රට යවන්න. ඒක මම ප්‍රොමෝට් කරන්නේ නැහැ මොකද ලංකාවට අඩතර මේ දැන් මේ තියෙන මම දේශපාලනය ගැන ලොකුවට කතා කරන්න කැමති නැහැ නමුත් මම අපි අර්බුදයක ඉන්නේ. මෙතන ගැටලුවක් තියෙනවා කියන එක ඔබත් මමත් අපි හැමෝම පිළිගන්න දෙයක්. එහෙනම් මේක චේන්ජ් කරන්න වයස අවුරුදු 18ට වැඩි සර්වජන ඡන්ද බලයේ හිමි පුද්ගලයෝ මේ ලංකාවේ ඉන්න ඕනේ. බත් පැකට් එකයි අරක්කු කාලයි දීලා වෙනස් කරන්න බැරි අලුත් පරපුරක් 2000න් පස්සේ ජෙනරේෂන් එක දැන් මෙතනට එකතු වෙනවා. ඒ නිසා ඒ දරුවොත් එක්ක ඉස්සරහට යන්න ඕනේ රට අලුත් කරන්න මේ රටේ මිනිස්සු ඉන්න ඕනේ. මම දකිනවා මම හැම වෙලාවෙම පොසිටිව් හිතන කෙනෙක්. ජීවිතේ මොන ප්‍රශ්නයක් කොයි විදියට ආවත් මම ඒක පොසිටිව් විදියට ගන්න කෙනෙක්. මම හිතනවා ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් දෙක ඇරෙන්න chance එකක් මේ ඇවිල්ලා තියෙන්නේ. මේක ප්‍රශ්නයක්, මේක මාර ක්‍රයිසිස් එකක්. මම ඒක පිළිගන්නවා. හැබැයි මේ ලංකාවේ මිනිස්සුන්ට ලොකු පිම්මක් ඉස්සරහට පයින්න chance එකක් තියෙන්නේ. ලොකුම පිම්ම ලංකාවේ ව්‍යවසායකයන්ට. ලංකාව කියන්නේ රත්තරන් භූමියක්. අපි රත්තරන් ගොඩක් උඩ හිඟා කන මිනිස්සු ටිකක්. ඒ කියන්නේ මේ රටේ පැල කරන්න බැරි ගස් ටික මොනවාද? මේ රටේ පැල කරන්න බැරි ගස් ටික මොකක්ද අයියා? ලෝකේ තියෙන දැන් ඔලිව් ගහත් ඇවිල්ලා මෙහි පැල කරනවනේ මිනිස්සු. කෑගල්ලේ මගේ මම්මලා ගෙදර ඔලිව් ගහත් තෝරන තරම් තියෙනවා. හදනවා, හැදෙනවා. ඒ දේශගුණයට ගැලපෙන්නේ, ඒ පස්වලට ගැලපෙන්නේ මේ රටේ හදන්න පුළුවන්. අපි කියනවා අම්මෝ ගන්න දෙයක් නැහැ. අර එහෙනම් ඉතින් හරි අවුල්නේ අමාරුයිනේ කියලා. පතොක් හදන්නකෝ. පතොක් වලින් වීගන් ලෙදර් හදනවා. අපි ලෙදර් වලට කොච්චර කැමතිද? ලෙදර් කියන්නේ මාකට් එකේ කොච්චර දෙයක් තියෙන එකද? පතොක් හදන්න, කොමාරිකා හදන්න. එයින් ගොඩ එන්න පුළුවන්. ඒකෙන් අලුත් ව්‍යවසායකෙක් බිහි වෙනවා. ඇත්තමයි ඒක ඒ පතොක් කියන එක අපේ ලංකාවේ ඒක වගා කරන්න පුළුවන්. මම මේ රික්වෙස්ට් කරනවා හොඳ මේ කෙනෙක් ඉන්නවා නම් ඒක try කරන්න. අනාගතයේදී මාත් එන්න. මට දැන් බෑ මොකද මම ගුරුවෘත්තිය එක ඉන නිසා. ලෙදර් වලදී අපි සත්තුන්ව ගොඩක් අපිට මරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කිඹුල්ලෝ හමාර ගන්නවනේ ලෙදර් වලදී සතාගේ. ඉතින් ඒක ටිකක් අමානුෂිකයිනේ අයියා. ඒක අමානුෂිකයි. සතා මරණ එක අමානුෂිකයිනේ. එතකොට මේ ඒ සත්ව හිතවාදීන් විසින් වීගන් ලෙදර් හඳුන්වලා දුන්නා. වීගන් ලෙදර් හදන්නේ පතොක් ගහින්. පතොක් සාරෙන් අපිට ඕනේ කලර් එකක් එකට දාන්න පුළුවන්. ලෙද විදිහටම හදන්න පුළුවන්. ගිහින් හොයන්න Google search කරා. මොන අලුත් opportunity එකක්. අලුත් opportunity එකක් මම චූටි ගහකින් කිව්වේ. ඊට අමතරව ඕන තරම්. හරි දැන් අපි ඇඳුම් අඳින මිනිස්සු ටික අන්නේ. ඔබත් ඇඳුම් අඳිනවා මමත් ඇඳුම් අඳිනවා අපේ audience එක මේ මල්ලිලා අපි හැමෝම ඇඳුම් අඳිනවා. එතකොට අපි ටිකක් cotton ඇඳුම් වලට ආසයි. අපි දාඩිය දාන රටක් නිසා. හැබැයි දැන් cotton shirt එකක් ගන්න ගියොත් දන්න ඇති ගොඩක් ගණන්. ඒතර cotton මම ගන්නවා cotton saree එකක් ගන්න ගියොත් batik saree එකක් ගන්න ගියොත් මාරම ගණන්. මොකද අපි ඒ නූල් ටික රෙදි ටික ඉඳන් පිට රටින් ගෙන්නන්නේ. කපු ගහ ලංකාවේ හැදෙනවා. පුළුන් ගස ඕනේ තරම් හැදෙනවා. එතකොට අපිට කපු පුළුන් කොට්ට විතරයි අපි හදලා යවන්නේ. අපි ඔතනින් නූල් හදමු. නූල් හදලා ඕකෙන් අපි රෙදි වියමු. ලංකාව කියන්නේ ඉස්සර ඉඳන් රෙදි වියපු මිනිස්සු ටිකක්. අපි රෙදි වියමු මේ ප්‍රොඩක්ෂන් එක බෙදමු කට්ටියට. හරි? අපි රෙදි වියමු රෙදි වලට වර්ණ දාන්න තව කට්ටියක් දාමු. රෙදි වලට ඩිසයින්ස් හදන්න තව මිනිස්සු ටිකක් දාමු. අපි යවමු අපේ බතික් ටික පිට රටට. කීයෙන් කී දෙනාද බතික් ටික යවන්නේ? අපේ බතික් එකේ නූලේ ඉඳන් අපේ බතික් එක හදන එතන ඒ ගණ්ඩ ගන්න ගහේ ඉඳන් හදමු රට ඇතුලේ. මාස්ටර් ප්ලොට් මැටි මාකට් කරන හැටි කොහමද? මැටි වඩු මාකට් කරන විදිය කොහමද? කොච්චර ලොකු හොඳ ටැලන්ට් එකක්ද? අපි ළමයින්ට මැට්ටා කියලා. මට නම් ජීවිතේට කියන්නේ lamai meti nae, lamai mara talented. Mama lamai kenge huad monad karanda sir assaval kilme, bahuge sene surada. Ek kenete sound composer kenek queen doni, ek kenete fashion designer kenek, thawa ek kenete announcer kenek queen doni, thawa daruwekte eyaata eya asayla audio engineering karanna. Mama ithi pota ayyo audio engineering awaga mama thawa maths madam audio engineering karanna kali music karala indone kiwwa. Balanne daruwage uttare madam audio engineering කරන්න කලින් මම music කරලා ඉන්න ඕනේ. හරිනේ අයියා. හරිනේ. ඇත්ත. ඒඳ හොඳ මිනිස්සු ටිකක් මේ රටේ ඉන්නවා. ලෝකේ මාර බුද්ධිමත්ම මිනිස්සු අතරේ ලංකාවේ ඉන්නවා. පළවෙනි 10 අතර මගේ මතක නේ වැඩි නම් 8 වෙනි තැන ලංකාවේ මිනිස්සු ඉන්නවා. මේ crisis එකත් එක්ක රට යන්න නෙමෙයි මං කියන්නේ මේක ලේසි කියලා. හොඳම කැප්ටන් කෙනෙක් හැදෙන්නේ අමාරුම සැඩම හුලං වලට නැව ඔරොත්තු දෙන්න නැව කඩා ගන්න නැතුව ගියොත් විතරයි. මේ අපි හොඳ හුණාට තැනක ඉන්නේ. ඒ කියන්නේ ලංකාවෙන් හොඳම බිස්නස්මන්ලා ටිකක් හොඳම ව්‍යවසායකයෝ ටිකක් එළියට දෙන්න තියෙන chance එක මේක. ඒ නිසා මම මේක මම මේ ගැටලුව තෙල් පෝලිං වල ඉන්න එක ඒ සියල්ලම මමත් ඔබ සේමත් වින්දා. මමත් සම්පූර්ණයෙන් මේ ඒ ගියපු ක්‍රියාවලියට සම්පූර්ණයෙන් විරුද්ධයි. හැබැයි මම මෙතන opportunity එකක් දකිනවා නැගිටින්න. ලංකාව සිංගප්පූරුවක් කරන්න පුළුවන් සිංගප්පූරුවට වඩා එහා තැනක් කරන්න පුළුවන්. මේ ලංකාවේ ඉන්න මිනිස්සු පට්ට ටැලන්ටඩ්. මගේ දරුවෝ ටැලන්ටඩ්. මිනිස්සු ආර්ට් ද කොමර්ස් ද සයන්ස් ද මැත්ස් ද කියන එකෙන් ටැලන්ට් වෙන්නේ නැහැ. මිනිස්සු O level පාස් වුණ එකෙන් මිනිස්සු O level ෆේල් වුණ එකෙන් මිනිස්සු ටැලන්ටඩ් වෙන්නේ නැහැ. වෘත්තීය අධ්‍යාපනයකට යන්න තමුන්ගේ දැනුම එකතු කරගෙන. මගේ සබ්ජෙක්ට් එක මම ප්‍රොමෝට් කරනවා. මේ සබ්ජෙක්ට් එක ඕනේ. මේ සබ්ජෙක්ට් එක නැති කරන්න එපා. මොකද හැම විෂයකටම ෆිසික්ස් උගන්න ගුරුවරයෙක්, කෙමිස්ට්‍රි උගන්න ගුරුතුමියක්, ඕනෑම සබ්ජෙක්ට් එකක් උගන්න ගුරුවරයෙක් ආයතනයක් දානවා නම් ආයතනයේට දරුවෝ එන්න ඕනේ තැන ගැන හොයන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්. අපිට තැනකට යන්න ඕන නම් අපි Google Maps පාවිච්චි කරන්නේ නැද්ද? Maps කියන වචනේත් එක්ක මේ ඊළඟ සබ්ජෙක්ට් එක මොකද්ද? Geographyනේ. අපිනේ Maps හදන්නේ. software එක හදන්නේ software developersලා. software developersලා අපේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවානේ ඒක ඒ software එක develop කරන්න. ඇයි අපිට බැරි? නේද? අපිට පුළුවන්. ඒකට කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක අදාළ නැහැ. අපිට ඕනේ නොනවතින ඉලක්කයක් ඒකට හඹාගෙන යන්න ශක්තියක්. අයත් එක්ක කතා කරන අද මම මෙහෙම අද කතා කරද්දි පහුගිය සිකුරාදා දවසට මගේ සම්පූර්ණයෙන් මගේ හඬ නැහැ අයියා. උග්‍ර ආසාවිත තත්ත්වයක් ඇති වෙලා මගේ හඬ සම්පූර්ණයෙන් නැති වුණා. ඒතර මට සෙන්සුරාදා උදේ 8 ඉඳන් හවස 6 වෙනකන් එක දිගට ක්ලාස්. මම එක දිගට ආයතන දෙකක වැඩ කරන දවස. නමුත් මම සෙන්සුරාදා නිමාඩු දුන්නේ නැහැ. ඒ තමයි මගේ අරමුණ. මොකද මගේ අරමුණ වෙන්නේ මේ ලංකාවේ ජියෝග්‍රැෆි වලට වෙනම බ්‍රෑන්ඩ් එකක් හදන්න. සබ්ජෙක්ට් වයිස් බ්‍රෑන්ඩ් ඉන්නවා. මම තරඟ කරන්නේ නැහැ මගේ ශාස්ත්‍රය අනිත් මගේ ඒ සියලු දෙනා මගේ යාළුවෝ. ඒ හැමෝම මගේ යාළුවෝ, ඒ හැමෝම මාත් එක්ක කතා කරන මගේ මිතුරෙක්ට අවඩක් කරලා මම ගන්න සාර්ථකත්වය වැඩක් නැහැ. ඒ නිසා මට ඕනේ ජෙනුයින් වැඩි ලස්සනට කරන්න. මගේ දරුවන්ට මගේ සබ්ජෙක්ට් එක කියලා දෙන්න. දරුවන්ට ගහන්නේ දරුවන්ට පර්සනලි නැගිටවල කවදාවත් එයාගේ පෞරුෂත්වය බිඳින විදියට බනින්නේ නැහැ. පොදුවේ නම් පොඩ්ඩක් බනිනවා. වැඩ කරේ නැත්තම් පොදුවේ. එහෙම නැත්තම් මොනම හේතුවකටවත් දරුවෙක්ට ෆිසිකලි අතවත් උස්සන්නේ නැහැ. එහෙම කරලා මම ඒ ලෙවල් පන්ති ළමයින්ට උගන්වන්නේ. ඒකයි විශේෂත්වය. මටත් වඩා ලොකු උස පුතාලට. දැන් මම අහලා තියෙන දෙයක් ඔබ මම දැන් චැරිටි එකක් හැට ලංකාව වටේ තියෙන අනිකුත් පාසල් වලට දුෂ්කර පාසල් වලට ගිහලා ඔබ දැනුම ලබා දෙනවා. කොහොමද ඒ අත්දැකීම? පුදුම තෘප්තිය. ඒ කියන්නේ දුෂ්කර පාසලක්ද යම් ආයතනයක්ද ඒ ඕනෑම තැනකදී චැරිටි කියන එකත් එක්ක මම පුදුම තෘප්තියක් ලබනවා. ඒ කියන්නේ මම දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දීම තුලම මම හිතනවා මට මාර ආත්ම තෘප්තියක්. ඒ කියන්නේ මම පහුගිය දවස් ගොඩක් වාදක ජීවිතේ ලොකු සංක්‍රාන්ති සමයක් පහු කරා. අතිශය සංක්‍රාන්ති සමයක්. එතකොට ඒ අවස්ථාවල් වල පවා 2022 උසස් පෙළ විභාග 14 වෙනිදා 15 වෙනිදා තිබ්බ දවස් දෙක 15 වෙනිදාත් 14 වෙනිදා චැරිටි කරලා 16 වෙනිදා වෙනකොට හොස්පිටලයිස් වුණා මම. මට එතනින් එහාට කතා කරන්න ගොඩක් අමාරුයි. එච්චර සංවේදී සිදුවීමකට මම මොන දුන්නා. නමුත් ඒ වෙලේ මම මිය ගියත් මම හිතන්නේ මට සැනසීමෙන් මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හරි තෘප්තියක් නොදන්න කෙනෙක්ට නොදන්න දෙයක් කියලා දෙන එක මං ගාව තියෙන දෙයක් තව කෙනෙක් එක ෂෙයා කරගන්න එක මගේ සහෝදර ගුරුවරුන් එක පව හදන පේප් එකක් වුණත් අපි ෂෙයා කරගන්නවා ගැටලුවක් නෑ උගන්නන්න කොහෙන් හරි උගන්නන්න උගන්නලා ලංකාවම කොට දාන්න ලංකාවේ ළමයි 48000ක් මගේ සබ්ජෙක්ට් එක ආසන්න ප්‍රමාණයක් මගේ සබ්ජෙක්ට් එක දැන් ගියේ පාර ලියලා තිබ්බා මේ 48000ට මට උගන්නන්න බෑන ලහිරු අයියා එතකොට දුෂ්කර පාසල් ගොඩක් තියෙනවා සම්පත් නැති පාසල් ප්‍රොජෙක්ටර්ස් නැති පාසල් එතන අපි ගාව තියෙන ප්‍රොජෙක්ටර්ස් අපි අරන් ගිහිල්ලා ඒ ළමයින්ට ඒවා පෙන්නුවාම පුතේ ඇත්තටම එහෙමයි සිග්නල් නැති පැති කොච්චර තියෙනවද එතකොට වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන් අරන් ගිහිල්ලා අපි පෙන්නනවා මාර ආසයි ලහිරු අයියා පුදුම ආසයි ඒ දරුවන්ගේ හිනාව දැක්කහම මන් දන්නේ මාව පිරෙනවා මම මේකයි මම ටීචින් හරියට එන්ජොයි කරනවා කියලා මොකද මේ මට පේනවා මගේ අවුට්පුට් එක මම උගන්ලා ඉවර වුණාම මේ මූණ වල හිනාව මැඩම් තේරෙන්නේ නැහැ කියලා ඇවිල්ලා ඉඳගත්තු පාඩම් ආ මැඩම් මේක මෙච්චර ලේසිද අඩේ මරුනේ මැඩම් ඕම ළමයි කියන්නේ ආදරේට එහෙම කියලා යනවා ඉතින් මොකද්ද එතනින් එහාට ලෝකේ මාර තෘප්තිමත්ම රස්සානේ මේවා මම හරි සතුටුයි දැන් කොහොමද දැන් ඔබ තරුණ ජනප්‍රිය දක්ෂ ගුරුවරියක් හැට ජියෝග්‍රැෆි වල ඉන්න දැන් ගොඩක්ලා දැන් ටියුෂන් ශිෂ්‍යයේ මේ ඇඩ්වර්ටයිසින් සෑහෙන බලපානවා තමන්ගේ ක්ලාස් එක ප්‍රොමෝට් කරගන්න නැත්නම් අලුතෙන් දරුවන්ට මේ පිළිබඳව හඳුන්වා දෙන්න නැත්නම් ඒ ලෙවල් ප්‍රතිඵල ආවට පස්සේ අලුත් ඒ ලෙවල් ක්ලාසස් පටන් ගන්නකොට කොහොමද ඔයාගේ ඇඩ්වර්ටයිසින් මෙතඩ් එක මොකද්ද එකම එක පාරක් මම ඒකට හැමදාම පස්සට වෙනවා 2024 බැනර් 150ක් ගැහුවා ලයිට් කනුවල ටියුෂන් ජීවිතේ අය කිසිම දවසක ඒ වැරද්ද කරන්නේ මම දුක් වෙනවා ඒ ගැන රෙදි වලින් ගැහුවේ මේ පරිසරයට හානි නොවෙන්න මම ඒ ගැන දුක් වෙනවා මොනම හේතුවකටවත් පරිසරයට හානි කරන විදියට මට ඇඩ්වර්ටයිසින් කරන්න බෑ ඇයි මම උගන්වන්නේ ජියෝග්‍රැෆි මම මිනිස්සුන්ට කසල කළමනාකරණය ගැන කියලා දෙනවා මම මිනිස්සුන්ට පරිසරය සුරකින්න කියලා කියනවා මම කරන මිනිස්සුන්ට මේ චෝදනා කරනවා නෙමෙයි මේ මම මගේ පෞද්ගලික මතය පමණයි ඒ නිසා මගේ සහෝදර ගුරුවරු කිසිම අමනාපයක් මාත් එක්ක ඇති කරගන්න එපා පෞද්ගලිකව මම මගේ මතයක් අපේ රුචි අරුචිකම් වෙනස් මගේ මතකයක් බැනර්ස් නැහැ පෝස්ටර්ස් නැහැ එකතු කරන්නේ නැහැ ක්ලාස් එක ගාව එකක් දීලා තියෙනවා මේ රුවන්මල් ජයවික්‍රමගේ ආයතනේ මොකද්ද කියලා දැනගන්න ඕන නිසා ඒක ගෙනත් තියෙනවා ගෙනත් ආයි යවනවා මිසක් එහෙම කරන්නේ නැහැ මම හෑන්ඩ් බිල් එකක් විතරයි එහෙම නැත්නම් ඊට ඔක්කොම සෝෂල් මීඩියා හරහා වෙන්නේ මොකද මේ අපේ 2000න් පස්සේ පරපුර ගොඩක් සෝෂල් මීඩියා එක එකතු වෙලා ඉන්නේ මගේ ටියුෂන් කියන්නේ ව්‍යාපාරයක් අයියා බොරු කියන්න ඕනේ නැහැ ඒක ව්‍යාපාරයක් මේ මගේ රස්සාව එතකොට මේක ඇතුලේ ඒ ඔඩියන්ස් එක ඉන්නේ ගොඩක් සමාජ මාධ්‍ය තුල දරුවෝ මාව දකිනවා දරුවෝ ඒ මම කරන වැඩත් එක්ක සමහරවල් මම රූපෙන් අඳුරන්නේ නැති වුණත් මගේ වැඩත් එක රුවන්මල් ජයවික්‍රම මෙයාද කියලා අහන වෙලාව එහෙම ඉතින් ඒකත් එක්ක මගේ ඇඩ්වර්ටයිසින් යනවා මිසක් එහෙම නැත්නම් මේ සෝෂල් මීඩියානේ මෙහෙම යනවා මෙහෙම කතා බහ ඉතින් ඇත්තටම සමාජ මාධ්‍ය මිස මම පේන්න ලොකුවට එහෙම එන්නේ නැහැ කොහොමද ඔන්ලයින් ක්ලාසස් කොයි වෙලාවට තියෙන්නේ කොහොමද කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් ක්ලාසස් මම කියන්නේ මේ කතාව අහලා සමහරට උසස් පෙළට වෙන විෂයක් හදාර ළමයෙක්ට හිතුනොත් නෑ මේ වෘත්තීය වශයෙන් සහ අනාගතයේදී හොඳ ජොබ් මාකට් එකක් තියෙන තැනක් ජියෝග්‍රැෆි කියන දේ හිතුනොත් හෝ අලුත් දරුවෙක්ට හෝ මේකට ආස දරුවෙක්ට තවත් ආස වුණොත් මේ විෂය ඉගෙන ගන්න කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ඔන්ලයින් ක්ලාසස් වලට කෝඩිනේට් වෙයි ඔබව දුරකථන අංකය එකතු කරන්න අපි යටින් දානවා කියන්නේ 071 359 74 91 මේ අංකයට WhatsApp කරොත් ඔබට සියලුම පන්ති සම්බන්ධ තොරතුරු ගන්න පුළුවන් නැත්නම් මගේ ආයතන තුනට එන්න යහන්සා ගම්පහ යහන්සා කිරිපත්ගොඩ සෙලිම්පෙන් නුගේගොඩ මේ ආයතන තුනට එන්න ඇවිල්ලා මම පිළිමව අහන්න ඔබට පන්ති ටයිම්ස් ඒ ඔක්කොම අරගන්න පුළුවන් ඉතින් බොහොම ස්තුතියි දෙනවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට පැමිණියාට ලංකාවේ තරුණ දක්ෂ ජියෝග්‍රැෆි ගුරුවරියක් රුවන්මාලි ජයවික්‍රම බොහොම ස්තුතියි වැඩසටහන අවසන් කරන කලින් මට මේකට උත්තරයක් දෙන්නකෝ දැන් ඔබ කාන්තාවක් හැට ඔබ විවාහයලා ඉන්නේ කාන්තාවක් කොහොමද දැන් මේ ටියුෂන් කියන වෘත්තිය කොයිතරම් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන්ද කාන්තාවකට මේ වෘත්තිය තුල ටියුෂන් වෘත්තිය තුල ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන් කිව්වොත් හොඳම උදාහරණය මම එහෙම ආර්ථිකමය වශයෙන් අතිශය ශක්තිමත් වෙන්න නම් අවුරුදු 25 30ක් විතර ටියුෂන් උගන්වන්න ඕනේ අයියා හරිද මෙතන ආර්ථිකමය අතින් ලොකු ශක්තිමත් භාවයක් ඇති කරගන්න කලින් ගුණාත්මක දේ දරුවට දෙන්න ඕනේ. ගුණාත්මක දේ දරුවට දෙන්න නම් අපි හොඳ ටියුට්ස් හදන්න ඕනේ. එතකොට ඒකත් එක්ක අපිට අපි දකින්නට වඩා අපිට ගොඩක් ලොකු පිරිවැයක් මේ වෙනුවෙන් වැය කරන්න වෙනවා. නමුත් ඔබේ මුදල් කළමනාකරණ හැකියාව හොඳින් පවතිනවා නම් කාන්තාවකට කළමනාකරණය අත්‍යවශ්‍යයි. මොකද නැත්තම් ටියුෂන් කරන්න බෑ. ටියුෂන් උයි පවුලයි දෙක බැලන්ස් කරනවා කියන එක හරි අමාරුයි. මොකද පවුලේදී සාම්ප්‍රදායයටත් ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. පවුල තුල සිද්ධ වෙන දේවල් වලටත් ඒහා සමගාමීවම පන්ති ටිකත් බැලන්ස් කරන්න ඕනේ. ඒක හරි අමාරු වැඩක්. ඒක මම දන්නේ නැහැ හැමෝටම කරන්න පුළුවන්ද කියන එක. පුළුවන් වෙයි. ගෑනුවයිට ගොඩක් දේවල් බැලන්ස් කරන්න පුළුවන් නිසා මේ ඉතින් කළමනාකරණය කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ ආර්ථිකමය අතින් ගත්තොත් සවිමත් වෙන්න පුළුවන් බෑ කියන්නේ ආර්ථිකමය අතින් සවිමත් වෙන්න පුළුවන් හරියට වැඩේ කළොත් විතරක් බොරු නොකර නැවතත් කියනවා බොරු නොකර තව කෙනෙක්ට හිංසා පීඩා නොකර ජෙනුයින් කාන්තාවකට තියෙන ආවේනික වෙච්ච කාන්තාවක් කිව්වහමම එයාට තියෙන එයාට ආවේනික වෙච්ච හොඳ පෞරුෂයක් එයාට ආවේනික වෙච්ච ගති ස්වභාවයන් ටිකක් පුරුෂයෙක්ට සාපේක්ෂව අපි වෙනස්. අපි දෙගොල්ලෝ දෙකොට්ටාසයක්. එතකොට ඒ කාන්තාවට තියෙන ඒ රෙස්පෙක්ට් එක තියාගෙන මේක ඇතුලේ ගමනක් යන්න. රෙස්පෙක්ට් එක නැති කරගෙන මේක ඇතුලේ ගමනක් යන්න එපා. ඒකෙන් හම් වෙන මුදල ඔබට තේරුමක් නැහැ. රෙස්පෙක්ට් පිට වැඩ කරන ජෙනුයින් ටීචර් කෙනෙක් වෙන්න. එච්චරයි. How do we role model like a tuition? Leonard Kumar Gamage. My legend. Mama tuition well, Tavi tuition well, train well. Mama me. I can't remember Sandahan Karanda Mone there. Mama Gan Magadevani Tata Kira. Magadevani Tata, Leonard Kumar Gamage. Mokadetuma Tamai tuition well to end. Mama individual class, group class, Karakari no got a podi podi gonkala dagan, Didma dagan, University Adi Duani. Have I Matasaka classes? කරන්න සිද්ධ වුණා සගේ විචාසනීය තත්ත්වයක් එක්ක දිගටම අපි ඒක කරා මාස ගණනාවක්. එතකොට මම උගන්වනකොට මට සුපර්විෂන් හම්බ වෙනවා ලංකාවේ ඉන්න අංක එකේ ජියෝග්‍රැෆි ගුරුතුමාගෙන්. මයික් එක අල්ලන තැනේ ඉඳන් ළමෙක් ගාවට ගිහිල්ලා ඇවිදින තැනේ ඉඳන් පාඩම මම ඒක ඇත්තටම එතුමාගෙන් ඉගෙන ගත්තේ. අද මොකද්ද පාඩම කියලා ළමයාගේ පොත දිග ඇරලා ඒ වෙලේ බලනවා නෙමෙයි. පාඩමට කලින් මම සම්පූර්ණයෙන් ඊට කලින් දවසේ රෑ පාඩමට අදාළ සියලුම අපි කියනවා අපි මේ අපේ ලිටරචර් බලන්න ඕනේ කියලා. කියන්නේ අපි එහා සම්බන්ධයෙන් ලියවිච්ච දේවල්, අප්ඩේට් වෙච්ච දේවල්, අපි සබ්ජෙක්ට් එක අප්ඩේට්. මට ගිනි කඳු ගැන උගන්වන්න බෑ. ඊයේ ගිනි කන්දක් බ්ලාස්ට් වෙලා කියලා මම දන්නේ නැත්තම්. භූමි කම්පාව ගැන උගන්වන්න බෑ. ඊයේ පෙරේදා එක වෙලා නා. එතකොට මම මාර අප්ඩේට් වෙන්න ඕනනේ. ඒ අප්ඩේට් වෙන එක මට ගොඩක් මාව ට්‍රේන් කරේ සර්. ටියුෂන් වලට රුවන්මාලි ජයවික්‍රම කෙනෙක් ආවා නම් ජෝග්‍රෆි කියන විෂයට රුවන්මාලි ජයවික්‍රම කැමති වුණා නම් මගේ මම චූටි කාලේ ඉඳන් ජෝග්‍රෆි වලට කැමති කියලා ඒ ඔය සර්ගේ ටියුට් එකක් දැකලා ඒ ඔය සර්ගේ ටියුට් එකක් අක්කා ජෝග්‍රෆි කරා මගේ කසින් අක්කා හොරෙන් ගිහලා ටියුට් එකක් උන්සලා බලපුවාම හරි ලස්සනයි ඒ ලස්සනට ආස වෙච්ච පාර දිවයින පත්තරේ මගේ මතක නෙවෙයි නම් පත්තරේ සර්ගේ නම හොයාගෙන ගම්පහ ගිහිල්ලා සර්ගෙන් ඉගෙන ගත්ත ළමෙක් මම එයා මාව හැදුවා අදටත් මොනාම හරි දෙයක් නොදන්නවා නම් සර් මට හිත අවුල් නම් මගේ ඕනෙම දෙයකට මම කතා කරන්න එතකොට එයා තමයි මගේ අයිඩියා එක. Thank you lahiru.